ගැටළු සමස්ත සභාවෙන් අවසරයි. පුරාවසර හත අප විද්‍යාලයේ නියමුව ලෙස සේවයේ යෙදෙමින් සංගමිත් නාමය ලක්දරණේ ඉහලින්ම තැබීමට කැප වූයේ ඔබයි. පුංචි අපගේ නැන ගුණදම් ඔප්නැන්වීමට නිරන්තරයෙන් අප පසපස සිටිමින් දිරිය දුන්නේ ඔබ. මෙවන් තවත් සිය දහසක් මල් කැකුළු ලොව ජය ගන්නට පනපවාලු සෙනෙහ බරවුත් අරුත් බරවුත් සංගමිත්තාවන්ගේ දැනුම පැහැගන්වමින් විශිෂ්ටයන් අතරින් අති විශිෂ්ටයන් බිහිකරවූද 2012 වසරේදී දිවයිනේ දෙවන හොඳම විදුහල් පතිනිය ලෙසද සම්මානයට පාත්‍ර වූ ඇය සරස්වති මංගලිකා දහනායකයි. අනුසාර දහනායක මහතාට සහ ඇල්පිනෝනා පෙරේරා මැතිනියට දාව 1953 වසරේ ජූලි මස 19 වෙනි දින පානදුරේදී මෙලොව එළිය දුටු ඇය අකුරු කරන්නට පියමැන්නේ ඉහළගොඩ විජය ප්‍රාථමික විද්‍යාලයටයි. අනතුරුව ගාල රිපන් බාලිකා විද්‍යාලයට පා තැබූ ඇය නිවාස නායිකාව බටහිර තූරිවාද කණ්ඩායම් නායිකාව සහ පාසල් නායිකාව ලෙසද කටයුතු කරමින් පාසල් දිවි අවසන් කරේ සරසවි වරම්ද අතැතිවයි. 1975 වසරේදී උපාධි හරිනියක ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සමුදෙන ඇය මානවිල උපනන්ද විද්‍යාලයෙන් සිය ගුරු දිවිය අනුබන්වී සුවහස දුවදරුවන්ගේ නැනස පුබුදුවන්නට උදාර අරමුණ පෙරදැරිවයි. තම සිසු දරුවන් සෑම විටම යාවත් කාලීන දැනුම සුපෝෂණය කිරීමට තිබූ උනන්දුව නිසාම දේශ දේශාන්තරයන්හි සැරිසරු ඇය නිරන්තර දැනුම විපාසාවකින් පෙළුණායි. විදුහල් ප්‍රතිනියක ලෙස කසදුව මධ්‍ය මහා විද්‍යාලයෙන් සේවය ආරම්භන ඇය අනතුරුව රාජ්‍ය පරිපාලන සේවයේ අත්දැකීමෙන්ද පරිපූර්ණව 2005 වසරේදී පළමු ශ්‍රේණියේ විදුහල් පතනියක ලෙස සංගමිත් පින්බිමට පා තබන්නේ එවක පටන් සිය උදාර මෙහෙවර ඇරඹූ අය. වෙනස් කළ නොහැකි දේ පිළිගැන්වීමට සමය වෙනස් කළ හැකි දෙයක් වෙනස් කර නැත දීරිය. වෙනස් කළ හැකි දෙයින් නොකර හැකි දේ වෙන් කර නැන නුවණ ලබා දුන් මෑණියනි සත්වසක් තුලදී දුක්ඛම් කටළු මැද ඔබ කල මෙහෙයට මේ කුඩා දිය බිඳකි ඉසිය හැකි.
හොඳම ගේ දරුවන්ටයි කියලා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් කියපු කේමනක් තියෙනවා. එතු මේක මම දැන ක්‍රියාවෙන්ම කළ අවස්ථාවල් මා දැකලා තිබුණා. භෞතික සම්පත් නැන්වීම පිළිබඳ විශාල උමනාවක් තිබුණා. ආර්සානේ සරසවය මණ්ඩපයක් හදලා දීලා තමයි අද මේ අතුරෙන් බහාල ඉවර වෙලා යන්න සූදානම් වෙලා තියෙන්නේ. දකුණු අතේ මාපට ඇඟිලි සලකුණ තියලා එක පොරොන්දුවක් වුණා. ඔයාලා මොකද්ද දන්නවද ඒ පොරොන්දුවේ? මට වගේම ඔයාලටත් අපේ මැඩම් නිරතුරුවම ඒ කියන වදන් මතක ඇති කියලා මං හිතනවා. මැඩම්ගේ වචන වලින්ම කියනවා නම් මෙතන ඉන්න හැමෝම කවදා හරි ගෙදර බුදුන් කෙනෙක් බවට පත් වෙනවා. ලේසි නෑ හිතන තරම්. කෙනෙක් තමට දන් ගහලා වදිනවා කියන්නේ තමන් ඒ තත්ත්වයට සුදුසු උසස් පුද්ගලෙක් බවට පත් වෙලා ඉන්නවා. ඉතින් මේ තියෙන්නේ ඔයාලා හැමෝගෙම පායන කාලේ. කූඹිය වගේ කඩිසරව වැඩ කරලා ඉබ්බ වගේ නිවැරදිව හෙමින් ක්‍රමවත්ව තමන්ගේ ගමන යනකොට මුණ ගැහෙන බාධක හමුවේ නරියෝ වගේ පසුතැවෙන්නේ නැතුව තමන්ගේ ගමන දිගටම යන්න ඕන. තම තම නැලපමණින් දැනගෙන නොදන්න දේ විමසා කරුණ දැනගෙන තමන්ගේ ජීවිතයේ ස්වාධීනත්වය ඇති කරගෙන ආත්ම වටිනාකමක් තියාගෙන තියාගන්න පුළුවන් පරිපත්‍යත් කරන්න ඕන. ඉතින් ඔයාලා එදායේ ඔයාලගේ ඇඟිලි සලකුණ තියලා පොරොන්දුනේ අන්න ඒ දේ කරනවා කියලා. මං හිතන්නේ අපේ මැඩම්ට අපි පුළුවන් දෙන්න පුළුවන් ලොකුම උපහාර තමයි ඒක. මැඩම් හැමතිස්සම බලාපොරොත්තු වෙච්ච තොටිල්ල පදවන අත ලොව ආන්ද කරනක හොඳ යහපත් නැනවත් තාන්ත්‍රික් සැකවට පත් වෙන එක. මම හිතන්නේ ඒක තමයි ලස්සනම තෑග්ග. බොහොම ස්තුතියි තෑග්ගට. නමුත් මතක තියාගන්න ඒ තෑග්ග සම්පූර්ණ කරන්න වගකීම තියෙන්නේ ඔය එක්කෙනෙකුට එක්කෙනෙකුට. මට දුන්නට වැඩක් නෑ. If you are not going to keep your promise, it's a pledge. It's a more than a promise. It's a pledge that you will succeed in your lives. හැම කෙනෙක්ම තමන්ගේ ජීවිත සාර්ථක කරගන්න බවට දීපු බලපතල පොරොන්දුවක්. තොටිල්ල පදවන අතනවාන් කරයි. ඔය හැම කෙනෙකුටම සමාජය පාලනය කිරීමේ යුතුකම වගකීම හැකියාව තියෙනවා. තමන් ගරු නම් ලබන්න සුදුසු වෙන්න. ගෙදර බුදුන් කෙනෙක් වෙන්න සුදුසු වෙන්න.